ජාත්‍යන්තර කාන්තා පදනමේ කාන්තාවන් පළගැන්වීම සිදු කරන්නේ ත්‍රීපිල ස්ට්‍රැටජි එකක් හරහා. මේ ත්‍රීපිල ස්ට්‍රැටජි එකේ ප්‍රධානම පිලර් එකක් තමයි සෙල්ෆ් එම්පවර්මන්ට් කියලා කියන්නේ ස්වයං බලගැන්වීම. අපිව බලගන්වනවා නම් අපි මොනවද කරන්න ඕනේ? ස්වයං බලගැන්වීමක් සඳහා පළවෙනි පියවර තමයි සෙල්ෆ් අවේරනස් එක. ඒ කියන්නේ තමන් ගැන හොඳ අවබෝධයක්, හරි අවබෝධයක් ලබා ගැනීම. මේක කොටස් දෙකකින් කරන්න පුළුවන්. පළවෙනි කොටස තමයි තමන් ගැන අවබෝධයක් ලබා ගන්න තමන් පොඩි ඇනලිසිස් එකක් කරන්න. මේකට අපි පාවිච්චි කරනවා පොඩි ටූල් එකක්, SWOT කියලා ඇනලිසිස් එකක්. SWOT කියන්නේ strength, weaknesses, opportunities, threats. ඒ කියන්නේ තමන්ගේ තියෙන ශක්තියන් මොනවාද කියලා අඳුනගන්න, දුර්වලතා මොනවාද කියලා අඳුනගන්න, තමන්ගේ තියෙන අවස්ථා මොනවාද කියලා අඳුනගන්න, සහ තමන්ට තියෙන බාධක මොනවාද කියලා අඳුනගන්න. මේව ඔක්කොම බාහිර පරිසරේනුත් තමන්ගේ අභ්‍යන්තර පරිසරේනුත් එන සාධක. මේවා හොඳට ඇනලයිස් කරාම තමන් මොන වගේද, තමන් කවුද කියන එක පිළිබඳ අවබෝධයක් අපිට ලබා ගන්න පුළුවන්. දෙවැනි එක තමයි, දෙවැනි කාර්යය තමයි මේ සෙල්ෆ් අවේයර්නස් එකදී අපි කරන්න ඕනේ තමන්ගේ ජීවිතේ පර්පස් එක අපි ෆිගර් අවුට් කරගන්න ඕනේ. තමන්ගේ ජීවිතේ පර්පස් එක කියලා කියන්නේ තමන්ට මොනවද වෙන්න ඕනේ, තමන් ජීවත් වීමට හේතුව. අපි හැමෝම ජීවත් වෙන්නේ යම්කිසි කාර්යයක් ඉෂ්ට කරන්. ඉතින් මේ අපේ ජීවිතයත් එක්ක බැඳලා තියෙන කාර්යය මොකද්ද? අපි මොකද්ද සාක්ෂාත් කරගන්න බලාපොරොත්තු වෙන අභිමතාර්ථය මේ ජීවිතයේදී කියන එක අපි ඉස්සල්ලාම පැහැදිලිව දැනගන්න ඕනේ. මේ අපි හරියට දන්නවා නම් ඇයි අපි ජීවත් වෙන්නේ කියන එක එතනින් අපිට දෙනවා අපේ ජීවිතයේ ඉලක්කයක්. යම්කිසි සිහිනයක් දෙනවා අපිට හඹාගෙන යන්න. එතකොට මේ සිහිනය තමයි මේ ජීවිතේ පර්පස් එකෙන් තමයි අපේ ජීවිතේ විෂන් එක නැත්තම් දැක්ම ඇති වෙන්නේ. මේ දැක්මක් හම්බුනහම අපිට ජීවිතයට ඩිරෙක්ෂන් එකක්, අපේ ජීවිතයට පර්පස් එකක්, අපේ ජීවිතයට ප්ලෑන් එකක් ගහන්න අවශ්‍ය වාතාවරණයක් ඇති වෙනවා. එතකොට මේ දැක්ම හරිම වැදගත් අපේ ජීවිතය සාර්ථක කරගන්නට. එතකොට මේ දැක්මක් තියෙනවා නම් අපිට ප්ලෑන් එකකුත් ගහගන්න පුළුවන්. ප්ලෑන් එකක් තියෙනවා කියලා කියන්නේ අපේ ජීවිතය අපිට අවශ්‍ය විදිහට ලස්සනට හොඳට නිර්මාණය කර ගැනීමේ හැකියාවකුත් අපිට තියෙනවා. ප්ලෑන් එකක් නැහැ කියලා කියන්නේ හරියට නූල කැඩිච්ච සරුංගලයක්, කන්ට්‍රෝල් එක නැති වෙච්ච සරුංගලයක් හා සමානයි. එනේන හැම හුලඟටම ගහගෙන යනවා. කොහේ නතර වේද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒක නිසා සිංහලෙන් කියනවනේ කියමනා දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ කියලා. ඉතින් ඒක නිසා අපි හැමෝටම අපි දැනගෙන යන්න ඕනේ අපි කොහෙද යන්නේ කියලා. ඉතින් දැනගෙන යනවා නම් අපි ඒක දැනගන්න ඕනේ, අපි යන තැන හරියටම අපි දැනගන්න ඕනේ. මෙන්න මේකට තමයි කියන්නේ finding your purpose කියලා. එතකොට මේක හරි අමාරු වැඩක්. මේකට ගොඩක් කාලෙ මිටඟු කරන්න ඕනේ, ගොඩක් හිතලා බලන්න ඕනේ, ටිකක් අමාරු වැඩක්. ඉතින් මේ අමාරු වැඩේ අපි කොහොම හරි අද කරන්න ඕනේ. දැන් අපි stay at home විදිහට දැන් ගොඩක් අය ගෙවල් වලට වෙලා ඉන්නවා මේ කොරෝනා වෛරස් නිසා. ඉතින් අපිට ගොඩක් කාලය තියෙනවා මේ ගැන හිතලා බලන්න. ඉතින් මම හිතුවා ඔයගන්න චූටි ටෙක්නික් එකක් කියලා දෙන්න. මේ figuring out the purpose, තමන්ගේ ජීවිතයේ පරමාර්ථය, තමන්ගේ ජීවිතයේ දැක්ම කොහොමද අපි ගොඩනගා ගන්න කියන ඒ දෙයට පොඩි රුකුලක් වෙන්න පුංචි ටෙක්නික් එකක් කියලා දෙන්න. දැන් එකමට හිතමු මම මේකට පාවිච්චි කරනවා ඔබලා අහලා ඇති අරාබි නොසල්ලාසේන කතන්දරයක් තියෙනවා ඇලටින් සහ පුදුම පහන. ඇලටින්ගේ මේ සුරංගනා කතාවේ ඉන්නවා ජීනි කියලා බූතෙක්, පහනට අධිපති බූතයෙක්. එයා සිතුම් පැතුම් දෙන කෙනෙක්. සිතුම් පැතුම් දෙන කෙනෙක්. ඉතින් අපි හිතමු නිකමට ජීනි එක පාට මගේ ඉස්සරහට එනවා. ජීනි මගේ ඉස්සරහට ආවම එක පාට කියනවා සරෝෂි, ඔයා හොඳ ළමෙක්, මං ඔයාට වරයක් දෙන්න කැමතියි කියලා. ඊට පස්සේ මම කියනවා හරි, I also like that කියලා. ඒතර ජීනි මට ඉඳන් කියනවා හරි සරෝෂි, එහෙමනම් මං ඔයාට වරයක් දෙනවා, හැබැයි මම මේ දෙන වරය කොන්දේසි තුනක් සහිතව දෙන වරයක්. කොන්දේසි තුන තමයි, එක තමයි ඔයාට දෙන්නේ එක වරයයි, ඒ වරයෙන් තව වර ඉල්ලන්න බෑ. දෙවැනි එක තමයි ඔයාට හරි ස්පෙසිෆික් දෙයක් ඉල්ලන්න ඕනේ, නිශ්චිත දෙයක් ඉල්ලන්න ඕනේ, වනලා ගහන්න බෑ. තුන්වෙනි එක තමයි ඔයාට එන් රිසල්ට් එකක්. ඒ කියන්නේ ධනය හෝ බලය හෝ ප්‍රසිද්ධිය හෝ PhD වගේ එකක් හෝ එහෙම නැත්නම් ඒ වගේ දේවල් ඉල්ලන්න බෑ. මොකද ඒවා යම්කිසි ප්‍රතිඵලයක් නිසා ඇතිවන අවසාන ප්‍රතිඵල. ඒව රිවෝඩ්ස් විදියට අපිට ලැබෙන. මේ රිවෝඩ් එකක් ඉල්ලන්න බෑ. මොකද රිවෝඩ් එකක් අපි අද ගත්තොත්
ඒකේ සස්ටේනබිලිටි එක. එහෙම නැත්නම් ඒක පවත්වා ගැනීමේ ප්‍රශ්න අපිට තියෙනවා. දැන් අපි කාර් එකක් කිල්ලුවොත් ඒ කාර් එක පවත්ව ගන්න මට හැකියාවක් තියෙනවා. ඒතර කාර් එක පවත්ව ගන්න හැකියාවක් නැතුව කාර් එක විතරක් මට හම්බ වුණාට වැඩක් නැහැ. එතකොට ආශිර්වාදයක් විදියට දුන්න දෙයක් සාපයක් වෙන්න පුළුවන්. ඒක නිසා අපි එම් රිසල්ට්ස් ඉල්ලන්න එපා කියලා ජීනි කියනවා. එතකොට ජීනි කියනවා, සරෝෂි ඔයාට මම වරයක් දෙනවා. හැබැයි වරේ එන්නේ කන්ඩිෂන්ස් තුනක් යටතේ. එක තමයි එක වරයක් ඉල්ලන්න පුළුවන්. දෙක, ඉල්ලන දේ බොහොම සංයමයෙන් හිතලා ස්පෙසිෆික් දෙයක් ඉල්ලන්න, නිශ්චිත දෙයක් ඉල්ලන්න. තුන, එම් රිසල්ට්ස් ඉල්ලන්න එපා, රිවෝඩ්ස් ඉල්ලන්න එපා. ඒ කන්ඩිෂන් තුනට යටත්ව ඔබ කැමති වරයක් ඉල්ලන්න. දැන් ඔයා මේ ගැන හිතනවා නම් දවසට පැය භාගයක් විනාඩි 15ක් 20ක් වෙන් කරන්ඩ මම මොනවාද මගෙන් ජීනි මගේ ඉස්සරහා ජීනි මතුවලා කිව්වොත් මෙන්න මේ වගේ දෙයක් වාට හම්බ වෙනවා, වරයක් වාට හම්බ වෙනවා, ඔයා කැමති දෙයක් ඉල්ලන්න කියලා, ඔයා මොනවාද ජීනිකෙන් ඉල්ලන්න? මේක නිතරම මෙනෙහි කරන්න, භාවනාවක් වගේ වදන්න. එතකොට තමන්ගේ ජීවිතේ පර්පස් එක හොයාගන්න මෙන්න මේ සිතුවිලි, මෙන්න මේ පුංචි ටෙක්නික් එක උදව්වක් වේ. තමන් නිතරම හිතනකොට තමන් මොනවද මේ ජීනිකෙන් ඉල්ලන්නේ තමන්ගේ ජීවිතේ වෙනුවෙන් කියලා, ඒකෙන් ඔයාට උදව්වක් ලැබෙයි තමන්ගේ ජීවිතේ පර්පස් එක, පරමාර්ථය මොකක්ද කියන එක තේරුම් ගන්න. ඒ හරහා යමින් ඕගලන්ට පුළුවන් තමන්ගේ ජීවිතයේ දර්ශනීය විෂන් එක ක්‍රියේට් කරගන්න. තමන්ගේ දර්ශනය ක්‍රියේට් කරොත් ඒක තමයි ඔයාගේ සෙල්ෆ් එම්පවර්මන්ට් එක, තමන් ස්වයං බලගැන්වීමට ඔබ තබන පළමු පියවර. ඒ හරහා ඔබගේ ජීවිතය මං හිතන්නේ සාර්ථක කරගැනීමට ඔබට හැකියාවක් ලැබේ. ඉතින් මේ කාලය ඉතාමත්ම ප්‍රඩක්ටිව් විදිහට පාවිච්චි කරන්න, තමන්ගේ ජීවිතයේ විෂන් එක, පරමාර්ථය සොයා ගන්නට.